දෙදස් දහනවේ වසරේ රටේ දේශපාලනය යයි මාතෘකාව බවට පත් කරගත්තේ අද බලයේ දේශපාලන සංවාදී අපි දෙවන වටේ අවසන් අවස්ථාව සුජීව සේනසිංහ ඇමතුමාට ඇමතුමනි ප්‍රශ්නයක් නගනවා. හොරණින් ඒඩී දයාරත්න මහතා. දයාරත්න මහතා අයිබුවන්. ඔව් දයාරත්න මහතා ඔබ සමන්දරේ ඉන්න ප්‍රශ්නේ අහන්න පුළුවන්. අයිබුවන්. ඔව් දැන් මම කලින්ම ඉරු නාලිකාව මේ වෙලාවේ මාධ්‍යවල පළවෙනි විදියට ඉරු නාලිකාවේ 50% කපා හැරීම මේ රජෙන්. ඒ වුණත් අපේ ආදර හිරුට අපි ඉතාම ආදරෙයි. බොහොම ස්තුතියි. ඒ වගේ මගේ ප්‍රශ්නය දැන් සුජීව සේනසිංහ මහතුමනි ඔයගොල්ලගේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා එකට මොකද වුනේ? ඒවත් සද්දයක්වත් නැහැ. දැන් ඔබලාගේ මේ නායකයා රනිල් වික්‍රමසිංහද එතකොට ඔබට ලිව්වනේ අර බැඳුම්කොරේ ගැන ලස්සන පොතක්. ඒ පොත ගැනත් ඉතින් අපි ටිකක් අහලා බැලුවා. ඒ වගේම මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉක්මනින් අහන්න දාර ප්‍රශ්නයක් මේ සෑහෙන්න සානාධාර දුන්නා කියලා. මේ අපේ 70 දීමනාව ඕගොල්ලෝ ආණ්ඩුව ආපු ගමන් දින 100 කැපුවා රුපියල් 200ක්. ඊට පස්සේ කැපුවා 100ක්. අද වෙනකොනුත් ඒක අපිට ලැබුණේ නැහැ. එතකොට අද වෙනකොනුත් අලුතෙන් 70 ලැබන ඇයට 45ක්වත් හම්බුනේ නැහැ. ඔයා බොරු නම් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පොත් චෙක් කරන්න. හොඳයි. බොහොම සුදුසු දාරත් මහතා. ඔව් දාරත් මහතා අපේ නායකයා ගැහුවා අපේ නායක රනිල් වික්‍රමසිංහ. ඊට දෙවෙනි ප්‍රශ්න වෙලක් ඇවිල්ලා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාව අපි ක්‍රියාත්මක කරනවා මෙතුමන්ලා අපේ මම හිතන්නේ මාස ගාණක් ඒක පස්සට ඇරියා. ඒක අපි නැවත පටන් ගන්නවා. ඒ වගේම බැඳුම් කර පොත සම්බන්ධ පුතුමා ඇහුවා. අපි කෙලින් කතා කරේ කොමිසන් වාර්තාවේ දැන් අපේ ඉතාමත් දක්ෂ ලෙස අපේ තරුණ මන්ත්‍රීවරයා කරුණු ගොඩක් දැක්වුවා. ගොඩක් තාර්කිකයි කොමිෂන් වාර්තාවේ. මම තමයි පාද සටහන් සියල්ලම තබන්න මූලික වුණේ. මගේ පොතෙත් යම් ඒ කාලේ තිබ්බ පොත ලියන කාලේ තිබ්බ රඩිය කරුණු තිබ්බ. සියලුම පාද සටහන් නිවැරදි කියලා කොමිසන් වාර්තාවේ සඳහන් වුණා. එහෙනම් කොමිසන් වාර්තාවට චැලෙන්ජ් කරනවා නම් කවුරු හරි කියන්නේ ඒක වැරදි කියලා අපි ඒ සම්බන්ධයෙන් කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් අපිට ඒ සම්බන්ධයෙන් අභියෝගයක් ඉදිරිපත් කරන්න පුළුවන්. සියලුම දේවල් එකක් නෙමෙයි. මෙතුමාලා විරුද්ධ වෙලා යනකොටත් හැබැයි අපිට ගහලා මේක අපිට මඩ ගහලා අපිව විනාශ කරන්න හැදුවා සියලු දෙනාම. හැබැයි අපේ වාසනාවට කොමිසමේ සියලුම එකේ ඉඳන් ඒ 30 ගානම නිවැරදි කියන එක එතුමාලා පිළිගත්. අපි දැන් මේ නීත්‍යානුකූල තර්ක ඒකෙන් තමයි ආවේ. මෛත්‍රීපාල සිසේ මහත්තයා කිව්වේ මහ බැංකුවේ පාඩුව බිලියන 1000යි කියලා. ඒතර මෙතන තියෙන්නේ බිලියන 10යි. ඉතුරු 990 2008 ඉඳලා ඒ කරපු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි එතුමායන් ඉල්ලුවා දාන්න ජනාධිපති කොමිසම කියලා. තාම නැහැ ඒ සම්බන්ධයෙන්. ඒතර මේ 990 ඇයි ජනාධිපතිවරයාට දැන් දාන්න බැරි? හොඳට වෙලාවක් තියෙනවා. ඇඟේ අමාරුවක්ද දාන්න බැරි? මොකද්ද තියෙන අපහසුව? UMP එකට ගහලා UMP එකේ තිබ්බ පොඩි රොඩ්ඩක් විනාශ කරලා අපි දේශපාලන වශයෙන් අපි විනාශ කරන්න ගහලා ජනාධිපතිතුමා එක කෙලින්ම කරේ. ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ ජනාධිපතිතුමාත් එක්ක කෝදාගොඩ මහත්තයාට කතා කරලා මං ගිහිල්ලා ඇහුවා ඇයි මගේ ඇයි මට මඩ ගහන්න තියෙන හේතුව මොකද කියලා. මම ජනාධිපතිතුමා ඉදිරියේ පොඩි රොඩ්ඩක් කියන පොඩි රොඩ්ඩට පාර කපා ගත්තෙත් ඔබතුමා. හරි අපි කහගත්තා. මේ කපා ගත්තට මාධ්‍යයි සියලු ඔක්කොම එකතු වෙලා අපිට බිමට තියලම තැලුවා. ඉතින් ඒකයි උනේ. ජනාධිපතිතුමාත් ඇලුවා, මාධ්‍යත් ඇලුවා, සියලු දේවල් අපිට ඇලුවා, තල්ල බිමට පදාලා ඇලුවා. ඉතින් ඒක තමයි උනේ. අපි කරපු දේ ඉතාම නිර්භීතව අපි කියන්නේ කොමිසම් වාර්තාවේ. අපි අන්තර මං කොමිසම් ලිව්වා ගෙන්නන්න මාව කියලා. පොත වැරදි නම් මාව ගෙන්නන්න කියලා මම ලියුම් දෙකක් ලිව්වා. කොමිසම යන වෙලාවේ සමහර කට්ටිය කොමිසම කියලා නම කිව්වමත් ගෙන්නුවා බඳුරු ගොඩෙන් තව මන්තිවරුදු තුන්දෙනෙක්. අපි බයෙන් අපි ඒක කරේ නැහැ. ඉතින් මෙතුමා හොඳ තර්ක කීපයක්ම ගොඩනගා ඒ සම්බන්ධයෙන් මම උත්තර දෙන්න. දැන් චන්දේ එතුමා කියනවා චන්දේ දැන් අපි මැච් එකක් ගහනවා. දැන් ඕපනින් බැට්ස්මන්ලා 200ක් ගහගෙන යනවා අවුට් වෙන්නේ නැතුව. එහා පැත්තෙන් කියනවා ඩික්ලෙයාර් කරන්න කියලා. දැන් රචින වැඩියෙන් පත් වෙනවනේ. අපි හොඳට කරනවනේ. අපි තනි ආණ්ඩුවත් වෙනවා. අපි විසිරවන්නේ මොකටද? අපි මේ කරගෙන යන්න එපායි දැන් ඉස්සරහට. එතකොට වෙලාවට දැන් මෙතුමාලා චන්දයක් ඉල්ලලා මොකද්ද මෙතුමාලා පෙරදුනත් ආයි හිටපොත නැමයි. ඉතින් නියම වැඩේනේ. මාත් දෙකෙන් දෙකට චන්තිමු කියන ලංකාවේ. අවුරුදු 4මාරක් විසිරවන්න එපා කියලා එකගුණේ මෙතුමාලා සියලු දෙනා එකතු වෙලා. අනිත් එක විශේෂයෙන්ම මන්තුම ඔබතුමා නැගුවා මම නීත්‍යානුකූල ඔබතුමාට උත්තර දෙන්න. 2015 ජයග්‍රහණය කරපුවා රනිල් වික්‍රමසිංහතුමාට අගමැතික බාර දෙන්න හේතුව තමයි ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිතුමා හිතන වැඩියෙන් බහුතරය තියෙන නායකයාට ඒක ලබා දෙනවා.
ඔබතුමාට නිකන් හරි සැකයක් තිබුණා එතුමාට බහුතරය නැහැ කියලා 113 හෙට පෙන්වනවා නම් ඊළඟ දවසේ පෙන්වනවා නම් රනිල් වික්‍රම මහතාට ඉවත් වෙන්න සිදුනවා. දැනුත් එහෙමයි මැද හරියේදී ජනාධිපතිතුමාට කියන්න බෑ බහුතරය තියෙන කාංචන මන්තුමාට සුදේවට මට කියලා කියන්න බෑ. ආණ්ඩුව යද්දි පළවෙනි අවස්ථාවේදී විවස්ථාවේ තියෙනවා එතුමාට ඒ තීන්දුව ගන්න පුළුවන් එතුමා වැරදිනේ එතුමාට දැනෙන විදියට. ඒක තියෙන්නේ එතුමාගේ ඩිස්ක්‍රිෂන් එක දෙනවා ජනාධිපතිතුමාට. එතකොට ඔබතුමා පිළිගන්නවා එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරපු ක්‍රමවේදයත් නිවැරදියි. ඒක වැරදි එක තමයි මම කිව්වේ. ඒ කියන්නේ කොහොමද ඒක නිවැරදි නෑ මම ඒක තමයි තීරණ කරලා දෙන්නම්. මැදදි ආණ්ඩුවක් මැදදි ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ මැදදි කෙනෙක් කියන්න මට මැදදි බෑ කියලා කොහෙද කියන්නේ දැන මැදදි කියලා නෑ කොහෙවත්. ව්‍යවස්ථාවේ තියෙන්නේ ඡන්දේ පැවතුනාට පස්සේ කරන්නත් බෑ ඡන්දේ පැවතුන නෑ ව්‍යවස්ථාවේ නෑ මැතිතුමා නෑ නෙමෙයි තින් නෑ ඔබතුමාගේ කොහොමද නෑ කියන්නේ මම නෑ කියන්නේ එහෙම තමයි පත් කරන්නේ ආගිව කරන්න එපා ඔබතුමා උත්තරේ දෙන්න ව්‍යවස්ථාව බලන්න. හරි මේක හතර දැන් දීමුජාරත් මැතිතුමා නෑ පොඩේන මැදදිනේ පොඩේන මන්ත දීමුජාරත් මැතිතුමා ඉවත් කරන්නෙත් මැදදිනේ. ඔව් එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කරන්නෙත් මැදදී. ඔව්. එතන ඉවත් කරපු ක්‍රමවේදය පිළිබඳ වැරද්දක් නැහැ නේ. නෑ පොඩේ ඉන්නකෝ. එතකොට දීමු ජයරත්න ඉවත් කරන්නේ ඒ ආණ්ඩුවේ ඉඳලානේ. එතකොට ඒ පත් වෙනකොට ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ එතුමා ඒ අවස්ථාවේ තියෙන දැන් එතකොට ශේෂ්ඨ අධිකරණයෙන් පොඩේ පොඩේ ඉන්නකෝ වැරදි නෑ පොඩේ. ඔබතුමාත් එක්ක මම තර්ක කරන්නේ ඉදත් මේ ඔබතුමා විසුරුවා හැරීමත් හරි කියලා කිව්වෙ මෙතන ආගිය කරානේ. මොනවද ඔබතුමා කරේ? එදා පත් කරගත් වැරදි දැන් කරගත් වැරදි. පොඩේ ඉන්න. උසාවියෙන් එදා ඔබතුමා නම් හරි දැන් හරි කියලා. ඉන්නවනේ බාධා කරන්නේ පැවිදි කරන්න අවශ්‍ය දෙයක්. උසාවියෙන් තීන්දුව කරන්නේ ඔබතුමාලා වැරදි කියලා. උසාවියෙන් කියවනේ විසුරුවා හැරීමත් වැරදි. එදා උසාවිය කියන්නේ. ගියේ නැත්තේ ඔබතුමාලා වෙන උසාවියට යන්න තින්දියා වෙනා. මේ ලංකාවේ උසාවිය කියන්නේ විසුරුවා හැරි අහගන්න මං කියන්න නීතිය විසුරුවා හැරීම දැනට අතුරු තහනම් නියෝගේ වනේ මේ වැඩක් නැහැ විසුරුවා හැරීම වැරදි කියන තීන්දුවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති වශයෙන් ඉන්න බෑ කියලා තීන්දුවක් තියෙනවා. නෑ තීන්දුවක් නැහැ නේ. නෑ නෑ අතුරු තහනම් නියෝගේ එකෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙන්න ඕනේ. හරි තීන්දුවක් නැහැ නේ. තීන්දුව තමයි අතුරු තහනම් නියෝගේ. අතුරු තහනම් නියෝගේ කියන්නේ තීන්දුවක්. අතුරු නියෝග අතුරු තීන්දුවක්. ඉතින් ඒක ගණන් ගන්න ලෝ එක. එහෙම නැත්නම් මොකටද මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙන්නේ? අතුරු තහනම් නියෝගයක් කියන්නේ තීන්දුවක්. දැන් හරි අපි දැන් අහගන්නකෝ දැන් අපි මම නීතිඥයෙක් නෙවෙයි. හරි මම ඔව් ඒක තීන්දුවක්. අතුරු තහනම් නියෝගයක් කියන්නේ අතුරු තීන්දුවක්. මම දන්න දැන් මෙතෙන්ට එන එක මෙතෙන්ට එන එක අපි වැරදි කියලා අපි යනවා උසාවියට යනවා උසාවියෙන් දෙනවා අතුරු තහන නියෝගයක් මෙතෙන්ට අපිට එන්න එපා කියලා. එතකොට ඒක තීන්දුවක්. පස්සේ නඩු ආයි නඩු ආලා බලයි අපි ආවිදි හරිද නැද්ද කියලා දැනට අපිට එන්න බෑ. දැනට මෛත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයා අතුරු තහනම් නියෝගයක් දෙන්නේ ඇයි? අතුරු තහනම් නියෝගයක් නඩු අහන ඉවරනවා. පැමිණිලා දාන පුද්ගලයාට යම්කිසි අගතියක් වේ කියලා අතුරු තහනම් නියෝගයක් දෙන්නේ. අවසාන තීන්දුව එකට නෑ මේක අහගන්න. අතුරු තහනම් නියෝගයක් දෙන්නේ නෑ. නෑ ඔබතුමා අතුරු තහනම් නියෝගයේ පටලවා ගන්න. නෑ 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 මම පටලවා ගන්න කිව්වද මම මේ නීති නිවැරදි කියලා මේ. ඒක තමයි මම බැලුවේ. ඒක තමයි කියන වෙලාවට. එහෙනම් මොකටද ගියේ? එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇඟියාම වරකටද ගියේ? ඒ ආ තීන්දුව ආපු ගාම. නෑ අපි ගියේ. තීන්දුව ආපු ගාම අයින් වුණේ. ඒ තීන්දුව ආපු ගමන් മന്ത്രിවරු ඔක්කොම වාහන බාර දීලා ඔක්කොම മന്ത്രിරුන්ට කැබිනට් කන්සල් දරන්නත් බෑ කිව්වේ. සුදේව තුමා. හරි නේද? රාජපක්ෂ මහත්තයා තීන්දුව ගත්තේ ඉනිසෙල්ලා. නෝ ඔයා මට නෑ ඉනිසෙල්ලා තීන්දුව ගත්තා. ඔතන වැරදි කරන්න මොකද කරන්නේ? වැරදි අපි බලවත් කරන්නේ. බාධා කරන්නේ වැරදි. නෑ නෑ. හරි එච්චරයි. උසාවියෙන් තීන්දුව දෙකක් තියෙනවා. ඔබතුමාලා නෑ මම වැරදි නෑ. ඔබතුමා වැරදි කියලා ඔබතුමා කාලේ කියන්නේ. එතකොට ඒ හින්දා තමයි දෙකම ලැබුණා. ඒ ලැබුණේ ඔබතුමාලා වැරදි හින්දා. එතකොට හරි හිතන්නකෝ මෛත්‍රීපාල මහත්තයාට උදේ නැගිටිනකොට හිතුණා කියලා මහින්ද මහත්තයාට බහුතරයක් තියනවා කියලා. බහුතරේ ගන්න පුතුමන්ලා නොයෙකුත් දේවල් කරානේ. බහුතරේ ගන්න බැරි වුණානේ එක දවසක්වත්. බහුතරේ ගන්න බැරුණායි බාධා කරන්න. බහුතරේ ගන්න බැරි වෙලාවේ ගැහුවා කතානායකට ගැහුවා ඔබතුමාලාගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පටන් ගත්තා. මැරකම බලය ඒ ඔක්කොම යොදලා බහුතරයක් නැති වෙලා තිබිලත් පටන් ගත්තා. අපි මොකද කරේ ඉඳගෙන බලා හිටියා. මේක ඇත්තට මේ දෙමළ සන්ධානයේ ඇති වෙන මගුලක් නෑ. දෙමළ සන්ධානෙටයි පාර්ලිමේන්තු හිටිය කාර්ය මණ්ඩලයට මේක බලා ඉන්න බැරි වුණා. අසික්කිතයි. මෙතන ගහ ගන්න පටන් ගත්ත ඔබතුමා අපිට ගහන්න පටන් ගන්නවා නම් සුදේව කොච්චර ඔබතුමාලට කැමති වුණාද? හිතනවාද සුදේව ඔබතුමාලා පැත්ත ගන්නේ කියලා? ඔබතුමාලා අපිට වතුරෙන් පොත් වලින් ගහන්න පටන් ගත්ත අපි ඉඳගෙන ඉන්නවා නම් ගහ ගන්න නැතුව. අපි ගහගත්තොත් සුදේවලා හිතයි අද දෙගොල්ලම ගහ ගන්නilla. ඔබතුමාලා විතරක් අපිට ගහනවා නම් මේ තියෙන්නේ සංවිධානාත්මකව පිහි අරගෙන ආපු ඔබතුමන්ලගේ මන්ත්‍රීතුමන් දෙන්නෙක් ඉන්නවා මෙහෙම වීඩියෝ පට තියෙන. හරි දෙන්නෙක් ඉන්නවා. හරි හරි. ඒතර සංවිධානාත්මකව ආවේ ඔබතුමාලා නෙමෙයිද? පොඩේ ඉන්නකෝ. මේ තමයි පළවෙනි. පොඩේ ඉන්නකෝ. ඉතින් ඕක වැරදිනේ අපි හරි කියන්නේ නැහනේ. එතකොට දැන් මිරිස් කුඩු ගැහුවේ කතානායකතුමාට ගැහුවේ ඒවා හරිද?
ඒ ඔබතුමා එතකොට ඒ කරපු දේවල් ඔබතුමා කර කියා කියන්නේ ඔබතුමා කර කියන්නෙත් නෑ බඩ මේ හැවුවා ඒ අරින්න ඒ වුණාට ඒව වැරදි ඒ වෙලාවේ අපිට ඒකේ ලොකු අප්‍රසාදයක් මුළු ලෝකෙම අපිට අපි අප්‍රසාදෙ ලක් වුණා අපිත් ඒකේ පංගු කරුව බවට පත් වෙන අපිට ලැජ්ජයි උගණ්ඩා ආවේ හිතන්නේ නැද්ද කතානායකතුමාගේ ක්‍රියාකලාපේ ඉන්නේ නේ පොඩ්ඩක් කාන්සල මන්තුමා ඔබතුමා හිටියා නම් මේ තමල් රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ අපි එතුමට කිසි විටක එතුමා ගත්ත තීන්දුව මේ 18 වෙනි සංශෝධනයේ උදේ මේවා කරලා ගෙනලා දැම්මේ අපි එතුමට ගැහුවේ නැහැ එතුමට බැන්නේ නැහැ අපි සර් කියලා සර් යෝ රෝන් කියලා අපි කියනවා මම කියලා දෙන කතානායකතුමා ඔබතුමාට ඔබතුමා වැරදි ඔබතුමා ඒ කරව කාරණේ වැරදි කියලා. හැබැයි ඔබතුමාට අපි ජීවිතේටවත් අතක් උස්සලා නැහැ, පොතක් උස්සලා නැහැ. ඔබතුමා සුජිත් මම මේ බාධා කරන්නේ නැහැ. ඔබතුමා දන්නවද? අපි අවුරුදු 3ක් ඉස්සෙල්ලා ඔබතුමා අපි අවුරුදු 3ක් ඉස්සෙල්ලා ඔබතුමා ඔබතුමාට එකපාරක් බාධා කරේ නැහැ. නෑ නෑ මම ප්‍රශ්න ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්නයක් අහන්නේ. බාධා වන්නේ ප්‍රශ්න කීයක් අහන්න තියෙනවද? ප්‍රශ්න ඔක්කොම අහන්න තියෙනවද? ප්‍රශ්නයි. හරි. එක ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමා අවුරුදු 3ක් ඉස්සේ අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීව 51 දෙනෙක් ඉන්නේදී අපි විවිධ අවස්ථාවලදී ඉල්ලීම් කරලා තියෙන කතානායකවරයාගෙන් ඒ කතානායකවරයා ඒ අවස්ථාවවලදී හැසිරෙච්ච ආකාරය පිළිබඳව ඔබතුමා දන්නවද? හරි මම දන්නවා. උන්ට මං හිටියනේ. මෙහෙමනේ ඕගොල්ලන් ඉල්ලන් ටිංගිරි කාපුවාම ඉල්ලපු පක්ෂේ භාගයක් ගිහිල්ලා ආණ්ඩු පක්ෂ ඉඳගත්තාම ප්‍රතිපාලින්ද රීති තියෙනවනේ කට කතානායකතුමාට ඔබතුමාලා කෑ ගැහුවට ඔබතුමාලා වෙනුවෙන් හැම එකම දෙන්න බෑ තීන්දුව දෙන්න බෑ ඔබතුමාලගේ පක්ෂේ හිටපු පිරිසක් ගිහිල්ලා ආණ්ඩු පක්ෂ ඉඳගත්තා එතකොට කොහොමද මාර වැඩක් නේද උතුර ආණ්ඩු පක්ෂේ ඉඳ ගන්න පුළුවන් විපක්ෂ නායකයෙක් දෙන්න බැරිද ඒක නෑ දැන් දැන් ඒක අපේ විවාද කරා 15 වෙනි පළවෙනි කාලේ කොහොමද මම ගහන්න දැන් නෑ පොඩ පොඩ එතනට ආවේ නෑ නෑ විවාද 10 වෙනි පළවෙනි කාලේ ඩිබේට් ඩිබේට් මට ඔබතුමා කියන්න ජනවාරි මාසේ 8 වෙනි දා ඉඳලා this is not a debate නෑ මේක විවාදාත්මකයි විවාද ඒක මම කිය මම දෙන්නම් විවාද විවාදාත්මක විවාද ඔබතුමා දැන් බෑ කියනවා ජනවාරි 8 වෙනි දා ඉඳලා අගෝස්තු වෙනකන් මේ විපක්ෂ නායකකමයි ආණ්ඩුවේ දෙකලටම ඉන්න පුළුවන් පළවෙනි 200 දින 100 ඉන්න පුළුවන් පොඩේ ඉන්නේ ඒක 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 ආ ඒකත් වෙනමයි ඒක මැද දෙන්න ඇත්තේ ඒක මැද වෙන්න කවුද කවුද විපක්ෂ විපක්ෂ හිටියා කවුද නිමල් ශ්‍රීපාසි ආණ්ඩුවේ ශ්‍රී ලංකා කට්ටියක් ඉඳලා විපක්ෂණයක් තිබුණා නිමල් ශ්‍රීපාසි හරි පොඩේ ඉන්නේ එතන ඒකත් මැදද නෑ එතන මැද නෑ අර වගේ මැදද එතන ඒ වෙලාවේ ඉවත්ත මැදද තිබ්බ ඒක පොඩේ ඉන්නේ අවස්ථාව අනුව ඔබතුමාලා දැන් එකපාරට භාගයක් ඉන්නවා මේ පැත්තේ භාගයක් ඉන්නවා මේ පැත්තේ එක පැත්තක් කට්ටියක් ඉන්නවා අපිට විපක්ෂණයක ඕනේ කියනවා ඊට පස්සේ ඒකබද්ද ඔක්කොම එකතුලා අපිට විපක්ෂණයක් අපේ හැම නඩුව අබැයි ඔයාව ගත්තනම් අපේ නඩු ටිකට අපි දිනුම් ඈ සුදු බාර නේද හත් දෙනෙක් ස්වාධීන වුණා තාණ්ඩුවක් නැද්ද මලි වගේ එක ප්‍රශ්න ආන්නේ කියලා නේද ඔය ප්‍රශ්න උත්තරේ නෑ නේ නේ කතා කරන්නේ මට පළාත් මට අවශ්‍ය නම් මට විනාඩි දෙක නිදහස් කාලේ ආරම්භ දෙන්න හොඳයි මම අපි බාධා කරන්න එපා මෙතුමාට විනාඩි දෙකක නිදහස් කාලේ උතුමගේ ඒ අවසන් කාලේ වලට පත් වෙන විනාඩි දෙක නිදහස් කාලේ මම පටන් ගත්ත විතරයි මම විනාඩි දෙක නිදහස් කාලේ දැන් ආරම්භ එතකොට පළාත් සභා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි කිව්වේ තිබ්බ බලතලත් රනිල් වික්‍රමසිංහ අරන් කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔබතුමා කතාව දාලා බලන්න ජනාධිපතිතුමා තිබ්බ බලතලත් ගත්තකෝ මේ ව්‍යවස්ථාව හදන්න මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ඔක්කොම කලින් එකතුනේ අපිටත් මේ ව්‍යවස්ථාව ඕනේ නැහැ මේකේ මොනවද ඉස්සරම කෑ ගැව ඕන්න ඒක නෑ ඒක අයින් කරා කියලා බෞද්ධ ඒ දෙක අපි අයින් කරලා දැම්මට පස්සේ දැන් කියනවා ඒක අය ඒ ගැන කතා කරන්න බෑ රට බෙදෙන ව්‍යවස්ථාව ඔය 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 ඕකම නෙවෙයි දිගටම කෑ ගැව්වේ මොකද රට බෙදලා ඔබතුමාලා කරපු දේම නෙවෙයිද අපි කරන්නේ දැන් මේ ගුඩ් ගවර්නන්ස් කියනකොට ඔබතුමාලා ඔබතුමාට ඕන්ලාට තලකයා කබරයා කරනවා කබරයා තලකයා කරනවා පැත්ත කතා කරමුකෝ මොකද්ද අපිට අවශ්‍ය කරන්නේ මොනවද ඉල්ලන වෙනස් මේකක් පළාත් සභා ක්‍රමයේම ওই තියෙන පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඉල්ලන්නේ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඒකට කැමතිනේ ඒ හින්දා ඡන්ද දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියයි මේකට කැමති නැහැ කියලා අපි කියන්නේ මේකයි අපි පොඩි පොඩි දේවල් ගැන කතා නොකර ඔබතුමාලාගේ සම්ප්‍රතිපත්තිය තියෙනවා අපේ සම්ප්‍රතිපත්තිය තියෙනවා මෙතුමාලා ඔබතුමාලා දැන් හොඳ තැනක ඉන්නවා ඔක්කොම පක්ෂේ පොඩි පොඩි කට්ටි එකතු කරගෙන අපෙත් තියෙනවා හොඳ අපිට දාන්න තුරුම්බු තියෙනවා ඉස්සරහට එක්සත් ජාතික පක්ෂය අපි ස්වර්ණමිගේ ආරම්භ කරන හැටි අපි පෙන්වන්නම් අපි ඒකට අවශ්‍ය සටන ඒ අවශ්‍ය සියලු පසුබිම නිර්මාණය කළ දෙන එක්සත් ජාතික පක්ෂය ඔබතුමාලා ඔය එකතු වෙලා නැංගුරම් හදනකොට අපි ගිහිල්ලා ඉවරයි ගමන ඒ හින්දා ඔබතුමාලාගේ හොඳ කාලේ ඉවරයි ඔබතුමාලාගේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක තිබ්බ කාලේ තමයි ඔබතුමාලා හොඳම කාලේ එතුමා ඒ කාලේ අවසන් වෙනකොට ඔබතුමාලාගේ කුඩු පට්ටම් එන්න ගහ ගන්න පටන් ගන්නවා ඇතුලේ අපේ ආරම්භ කරනවා විතරයි අපේ දැන් සදිත් ප්‍රේමදාස මහත්තයලා අපි ඉදිරි මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 12 කට නම් ඒ අවුරුදු 12 කාලේ අපි ආරම්භ කරන කාලේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් සැහැණ කාලයක් අපිත් එක්ක ඉඳලා තිනවා එතුමා අපි දැන් සාකච්ඡා කරමින් පවතිනවා කොහොමද ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්නේ එතුමාගේ නායකත්වයෙන්ද තව නායකත්වයෙන්ද ජනාධිපති අපේක්ෂකයා කවුද ඒක අපි වෙලාවට අපි අවශ්‍ය වෙනස්කම් ටික කරගන්නම් ඒ හින්දා අපි හොඳ වැඩක් මේ රටේ කරා අපනයන සම්බන්ධයෙන් ජාතික අපනයන ප්‍රතිපත්තිය මම හැදුවා හදලා මට රාජ්‍ය ඇමතිකම තිබිලා හරි මට ඒකේ නායකත්වය ලැබුණා ITC ඉන්ටර්නෙට් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඒ හින්දා අපිට ඒ ඩොලර් මිලියන 4ක් ආධාර තෑගි ඒ තෑගි ඇවිල්ලා දැන් අපි හදලා ඒ අපන ඔබතුමාලා ආණ්ඩුවවත් බදුරු මාත නිදහස් කාලය අවසන් වෙන තවත් විනාඩික කාලයක් ක්‍රියාත්මක කරා ඒ ක්‍රියාත්මක කරා ඔබතුමා සිංගප්පූරු ගිවිසුම් හදන වෙලාවත් ඔබතුමා හිටියද ඒක හිටියේ නැහැ මම සම්බන්ධ නැහැ ඒකට එකකද ඒක සම්බන්ධ නැහැ ඒකට එකකද
ගොඩක් දේවල්ට එකගයි එකක නොවන පොඩි පොඩි දේවල්වලට මම ඒකට විරුද්ධ වෙන්නේ නැත්තේ නෑ මම විරුද්ධ වුණා මම කතා කරා මම කතා කරලා පොඩි පොඩි දේවල්වලට ලොකු දැනේ සාරාංශයක් වශයෙන් ඒකට මම එකයි ඒකේ තිබ්බ පොඩි අඩුපාඩුකම් වලට මම ඇමතුමත් එක්කත් මම හිතන ඔබතුමත් එක්කත් ඒ විවාදෙකදී කිව්වා ඒක දැනුවත් කිරීමක් කරන්න තිබ්බා ඒ වගේ දේවල් මම විශ්වාස කරනවා හැම වෙලේම ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා ඒ වගේම අපි විශේෂයෙන් මේ කරපු කාර්යභාරය අපිට කරගෙන යන්න දෙන්න ඔබතුමන්ලට ඕන ඔබතුමන් කිව්වේ තව අවුරුද්දකින් ඉඳලා හොඳ පදනමින් අපි ඉන්න ගේ සඳකට ඉන්න තව අවුරුද්දකින් අපිට මේ කරන අපිට මේ කරපු අතිවාරම දාපු එකේ මිලියන 4ක් යනවා ටුවරිස්ලා මේ තියෙන ප්‍රශ්නත් එක්ක දැන් ලංකාවේ හොඳම රට කියන එකට සංචාරක ව්‍යාපාරයක් ලැබිලා තියෙනවා ඒක ක්‍රෙඩිට් එක අපිට ඉන්නේ නැද්ද අපි ඒකට චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා ලංකාවට කිව්වේ නැද්ද ඒවා ලබා ගත්තා අපි ඒවා ලබා ගන්න ඔබතුමාලත් යම් චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි නේද don't disturb දැන් මම අන්තිම විනාඩි you disturb 8 times 8 times පළාත් සභාව විතර තියනවා not disturb අපි එතුමා අවසාන විනාඩි යන්නේ ඔබතුමා කෙටි අවසන් කරන්න ඕනේ ඔබතුමා වගේ තමයි මමත් ඔය කාලේ මමත් එම් බාධා කරනවා ඉතින් ඒ වුණාට ඔබතුමා දක්ෂයෙක් බාධා කරන්න මට මේ අවස්ථාව දෙන්න ඒ හින්දා අපි මේ අතිවාරම උඩ මේ good governance කියන අතිවාරම උඩ සුදේ ඔබතුමාලත් මම දන්නවා ඇඟ ඇතුලෙන් මේක විශ්වාස කරනවා මේ තියෙන අපේ නිදහස සියලු දීලා තියෙන නිදහස මේක හොඳයි අඩුපාඩු තියෙනවා පොලිසිය ඔය සියලු රාජ්‍ය ආයතනවලට අපි නිදහස දීලා තිනවා කටයුතු කරන්න ඒක ඉවරුණා මේ ආපු ගාම මොකද්ද කරේ රූපాయి 19 එකේ අපි ඒක විවාද රණක වෙන්නේ මේ දවස් 50යි තනි කර ආපහු පට මොකද කළු පාන්දර නෙමෙයි දෙව්වා ඒව තමයි පටන් ගත්තේ ඔබතුමාලා එහෙම දහසුරන්නේ රට ඊළඟ ඉදිරියේදී ඔබතුමාට හසුරවන්න බෑ අපි දෙන්නේ නැති ඉඳා එහෙනම් අපි අවුරුද්දක් යනවා මේ ආණ්ඩුව කරනවා අපිට කරන්න බැරි වුණ ටික විතර ටික කරනවා අපේ කකුලෙන් ඇද්ද මෛත්‍රීපසිස මහත්ය දිගටම ඒ හැම දෙයකටම අපෙන් කකුලෙන් ඇද්ද වැලි කවුද ගොඩ දාන දුන්නේ නැත්තේ මෛත්‍රීපසිස මහත්ය කවුද පස් කපන්න දුන්නේ නැත්තේ මෛත්‍රීපසිස මහත්ය මෙතුමා කිව්වා කළුගල් වලට බිස්නස් නැහැ කියලා කළුගල් වලට තමයි වැඩිම බිස්නස් මේ අවුරුදු 3 4 එහෙනම් අපි මේ අතිවාරම දාලා මේ අපි යටිතල පහසුකම් ටික දිනු කරනවා පාරවල් ටික හදනවා අවුරුදු 2 3ක් යනකොට ඒ වගේම සියලුම යටිතල පහසුකම් ටික අපි ඉවර කරනවා අවුරුදු 4 5ක් යනකොට ඒ කාලේ වෙනකොට අපේ ආණ්ඩුවත් ඇවිල්ලා අපේ ජනාධිපතිවරයෙක් ඇවිල්ලා හොඳ බලයක් අරගෙන අපි ආයෙ ඊට පස්සේ ඔය කනස්සල්ලෙන් ඔය අනම්මනම් කියන්නේ නැහැ අනෙක් එක එකකට කතා කරන්නේ නැහැ පොදු අපිෂුක නේ අපි අපේ නරක කාලේ ගත කරලා දැන් හොඳ ටීම් එකක් අපි ඉස්සරහා අනාගත වෙනුවෙන් දැන් බිල්ඩ් අප් කරලා පොදු පක්ෂයක් එතකොට මොකද පොදු පක්ෂයක් නේ පොදු පක්ෂය ඊතියේ දැනට එනකොට අපි දෙන්නා ගන්න ඔබතුමාලා කොහෙද තිබි චන්දික කුමාරතුම කොහෙන්ද ආවේ මහින්ද රාජපක්ෂ කොහෙන්ද ආවේ ඇවිල්ලා ඔය හොඳට ගොඩ නැගුණේ ඔබතුමාලා ඇත්තටම එන්නේ සන්දානකින්ද අපි දෙන්නා වැඩේ ගන්න අපි අන්තිමට දෙන්නා බලන්න ඔබතුමා ඒක ඉන්නවනේ ෂුවර් ඔබතුමාත් ඉන්න ඔබතුමා හරලා ඉද්දන්නේ හරලානේ මම උඩම ඉන්නේ ඒකේ අපි උඩම ඉන්නේ අපි දෙන්නා උඩට යන්න එපා ඔබතුමා අපි දෙන්නා ගේමට ඒවා මෙන්නේ නැහැ කස කිසි දවසක අපි යන්නේ නැහැ මම ඒකයි අපි පක්ෂයේ තුල කොහෙ ගියත් මම ඉන්නවා කෙලින් හැබැයි කනේ ප්‍රතිපදිකරුවයි කියලා වැඩිම පක්ෂේ සටන් කරේ මම හැබැයි නිකන් හරි අපි ඩීල් දැම්ම දෙහා පැත්තට මෙහා පැත්තට යන්න නැහැ ඉන්න පුළුවන් හින්දා ඉන්නව නෙමෙයි මම අගමැතිතුමාට කිව්වා යන්න බැරි ඉඳලා යන්නේ නැහැ සර් අපි කියලා එහෙම අපි සටන් කරලා මට කෙලින් කතා කරන්න පුළුවන් හෙටත් මම කෙලින් කතා කරනවා මේ ඇමතිව නැති වුණා මම හෙටින් කතා කරනවා මෙතුමන්ලා වෙනුවෙන් ඒ ඉන්නවනම් mantri ඇමතිවරු ඉන්නවනම් අධ්‍යක්ෂ ඇමතිවරු ඉන්නවනම් අයින් කරන්න ඕනේ ඒක අපි ඇතුලේ කතා කරනවා ඇතුලේ කතා කරලා පළවෙනි මිනිස්සයා මම වැඩිම කතා කරන මිනිස්සයා මම ඒ හින්දා ඒක මම මට දේශපාලන නැති වුණත් කමක් නැහැ මම මේ කාර්යභාරය මම කරනවා ඔහොම නෙමෙයි බැඳුම් කරන්නේ මොකට ගැහුවත් මම කරන කාර්යභාරය හරියට කරනවා මම හැමදාම කෙලි කවදාවත් පස්සට අරන්නේ නැහැ මම තිබ්බ අඩියක් මම කියපු දෙයක් මම අපව පස්සට අරන්නේ නැහැ ඒකයි මගේ තියෙන ප්‍රතිපදිකරු දේශපාලන ඒ හින්දා අපි වගේ හොඳ කොල්ලෝ ටික එක්සත් ජාතික පක්ෂේ ඉන්නවා අපි මේ රට බෙදන්න දෙන්නේ නැහැ රට ගලවන්න දෙන්නේ නැහැ අපි තුන සිංහල බෞද්ධ කොල්ලෝ මේක අපි එක්සත් ජාතික පක්ෂේ ස්වර්ණම යුගයක් JR ලා ප්‍රේමදාසලා ගාමිසනාග ලලිතතුල මුදෙල්ලා මම තපර නැවත දෙන්නේ නැහැ සත අය දෙන්නේ නැහැ දැන් අපි බලට ඇවිල්ලා ඉන්නේ අය දෙන්නේ නැහැ ජනාධිපතිතුමා ගන්නවා මොනවද දෙන්නේ නැහැ දැන් ඉවර කරන්න සම්බන්ධ දැන් කරලා දාරන ඊළඟ පාර හොඳයි අපි ඔබ මම ඊළඟ වටේදී තර්කයේ මත කරමු අපි විරාමයකට යනවා විරාමයෙන් පස්සෙ යාලි මොන ගහමු